බැංකුරල්ල ඇරඹුණාද? ධම්මික මහත්තයාගේ ෂෙයා ටික කොළ වුණේ ඇයි? ධම්මික මහත්තයාගේ රෙදි කොම්පැනිය රොකට් එකක්ද? ක්ලවුස් කොම්පැනිය අද හිටිය හැටි රොකට්ටුණු හැටි. ඩෝජි කැන්ඩල්ගෙන් පස්සේ මාකට් එක පොසිටිව් වෙයිද? ඔන්න එම්මේ සීඩී හුක් එක වැදුනා. ඒ විතරක් නෙමෙයි. අද දවසේ සුද්දු කොච්චරක් ආවද? ඩොලර් එක කීයද? රත්තරන් කීයද? අයිබන් කියලා පිළිගන්නවා අපේ YouTube වලව හැමෝම. ඇත්තටම අද දවසේදී අපි ටෙක්නිකල් වලට ගියොත් එහෙම මම ඊයේ දවසේදී කිව්ව ඔයගලට මතක ඇති MA CD hook එක වදින්න ළඟයි කියලා ඉවරලා ඇත්තටම අද දවසේදී වැදුනා. ඒතකොට ඇත්තටම මට හිතෙනවා මේක තමයි කියලා මේ බුල් මාකට් එක පටන් ගත්තේ සැප්තැම්බර් සුපර් සැප්තැම්බර් පටන් ගන්න අද ඉඳන් කියලා ඉවරලා මේ වැදින තියෙන ටෙක්නිකලුත් එක්ක. ඒතකොට අපි ගත්තොත් එහෙම ඔයගලට පේනවා ඇති අපේ බොලිජ් බෑන්ඩ් එකේ දැන් තමයි උඩ කෙරවල ටච් කරන්න පටන් අරගෙන තියෙන්නේ. මෙද හරින් උඩට ගිල්ලි වෙලා බොලිජ් බෑන්ඩ් එක. ඒ වගේම ඔයගලන්ට පේන තියෙන බොලිජ් බෑන්ඩ් විත් එක අඩු වේගෙන ගියා දිගටම මට හිතනවා හෙට අනිත් දිනවල ඒක වෙනස් වෙයි කියලා. මේ මොකද MA CD cross එක වැදුනත් එක්ක ටෙක්නිකලි ගත්තොත් හොඳ බුලිෂ් සිග්නල් එකක් ගන්නවා. RSI එක ගත්තොත් ඔයගලන්ට පේන තියෙන පොසිටිව් පිටින් පේන්නේ ඕවර් සෝල්ට් අවස්ථාවට වඩා ඔව බයි අවස්ථාවට පල්ලෙහෙන් ඉන්නේ ඔබීවි එකත් තෝරන පේන ඇති මේ බාන කලෙක් කරපුවා දිගටම හිටියා ඒත් එක්කම පොඩ පොඩ වැඩි වේගෙන යනවා. ඔයගොල්ලන්ට පේන ඇති මම මේ ඊයේ කිව්වා වගේම ඩෝජි කැන්ඩල් එකක් කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් ඩෝජි කැන්ඩල් එකක් ගත්තම මාකට් එක ටෙක්නිකලි ගැනලිස්ටික් පැටර්න් වලින් ගත්තම රිවර්ස් ටර්න් එකක් වෙනවා. ඒ කියන්නේ එතනින් පස්සේ මාකට් එක වෙනස් වෙනවා කියලා තමයි පෙන්නන්නේ. ඇත්තටම අපිට පේනවා ඇති මෙතන මේ අඩු වෙච්ච එක රිවර්ස් ටර්න් ආවා. අද දවසේ බලන්න මේ දෙපැත්තටම ඒ කියන්නේ බඩ මහත කැනල් එකක් කියලා අපි කියනවා. ඒ කියන්නේ හොඳ පිරිච්ච කැනල් එකක් වැදුනේ. හැබැයි වොලියුම් එක නම් පොඩ්ඩක් අඩුයි අද දවසේදී ට්‍රේඩ් වෙලා තියෙන. අපි ගියොත් එහෙම මාකට් එකට ESI එක 11466ක් විතර තමයි අවසාන වෙන්නේ. ඒකක 108ක වර්ධනයක් වෙනවා. ඒ වගේම S&P ASX 20 දශකයේ 3252ක් විතර වෙනවා. ඒකක 38ක වර්ධනයක්. මාකට් එකේ ටෝටල් ටර්න් ඕවා එක ගත්තොත් එහෙම මිලියන 1140ක් විතර පෙන්නනවා. ටෝටල් වොලියුම් එක ගත්තොත් මිලියන 42යි. ට්‍රේඩ්ස් ගත්තොත් එහෙම 15219ක් විතර පෙන්නනවා. බයි සෙටල්මන්ට් එක 163ක් විතර තමයි පෙන්නන්නේ. අපි යමු බලන්න අපේ සෙක්ටර් ඇනලිසිස් වලට. අපි සෙක්ටර් ඇනලිසිස් නෙමෙයි සමාවන යනුනේ ටෝටල් වොලියම්ස් වලට ගිහිල්ලා අපි පටන් ගමු. හැමෝම කැමති මම දැකලා තියෙනවා මේ ටෝටල් වොලියම්ස් මුලින් කතා කරනවට. ටෝටල් වොලියම්ස් වල මුලින්ම ගත්තොත් එහෙම බිල් එක තමයි අදත් ඉන්නේ. මම අර හැමදාම කියන බිල් එක උඩම වොලියම් වල ඉන්න. හැබැයි ප්‍රයිස් එක එකතන තමයි කොට කොටා ඉන්නේ. ඒතර මම මේ කතා කරලා අනිත් එක MGT එක. MGT එක ඕගොල්ලන්ට පේනදී දිගටම මේ නොනවතින ගමනක යනවා. ඇත්තටම කවුරු හරි දන්නවනම් මේකට රීසන් එකක් කමෙන්ට් එකක් දාන්න. මට නම් අපි කරපු වීඩියෝ එකක් තියෙනවා ක්වේනියකින් පැවැදෙන කම්පැනි කියලා MGT එක ගැන හොඳ ඇනලිසිස් එකක් කළා අපි මෙන්න මේ අගෝස්තු ජූලි මාසෙ විතර මම හිතනවා ජූලි මාසෙ විතර ඇනලිසිස් එක කරලා තියෙන්නේ. ඒකට ගිහිල්ලා බලන්න හේතු මොනවද කියලා ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ඉතින් ඇයි මේ වැඩි වෙන්නේ කියලා ඒගොල්ලන්ගේ තියෙන එකත් එක්ක මොකද ඩොලර් එකේ මේගොල්ලෝ ෆැබ්‍රික් මිල් තමයි තියෙන්නේ. මිල් එකක් MGT එක අපි දන්න විදිහට. එතකොට ඒකෙන් කොහොමද ලාභ ලබන්නේ කියලා වීඩියෝ එකට ගිහිල්ලා බලන්න. මම හිතන්නේ මේ වැඩි වෙන්න කලින් ඉස්සර අපි ඒක කියලා දෙනවා බලන්න. වීඩියෝ එක දාපු දවසත් එක්ක අපි බොරුද කියන්නේ කියලා. ප්‍රොඩක්ට් එක නම් අපි හැමෝම දන්නන්නේ ග්ලව්ස් තමයි නිෂ්පාදනය කරන්නේ, රබර් රාශි නිෂ්පාදනය. අද ලොකු වොලියුම් එකක් හැල ලොකු රෙඩ් එකක් ගිහිල්ලා තියෙනවා. හේතුව දන්නවනම් ඒකත් ඕගොල්ලෝ පොඩ්ඩක් බලලා කියන්නේ. ඩිප් ප්‍රොඩක්ට් එක ගත්තොත් හැබැයි මේ හරියදී හොඳ ට්‍රේඩ් එක ආයේ පල්ලෙහාට වැටිච්ච එකක්. අපි ඕනනම් මේ ටිකට ටෙක්නිකල් උත් අපි දාලා බලමු. MGT එකටත් අපි ටෙක්නිකල් ටික දාලා බලමු කාලෙකට පස්සේ ඉඳන්. මේක නම් ඊයේ තිබ්බද මන්ද MGT මට හරියට මතක නෑ. එතන MGT එක ගත්තත් බොලිජ් බෑන්ඩ් එකේ උඩ කෙරවල තමයි ගෑවිගෙන යන්නේ. බොලිජ් බෑන්ඩ් විත් එක ෆ්ලැට් ගතියක් පෙන්නන්නේ. ඔන්න අද දවසේදී සෙල් හොක් එකක් ඇදලා තියෙනවා MACD වල. ඒ වගේම RSI එක ඕවර් සෝල්ඩ් අවස්ථාවක තමයි ඔව බයි අවස්ථාවක තියෙන්නේ. OBV එක නම් ඉතාම හොඳයි පේන ඇති. ඔකරන්නේ මේ වැඩි වෙන්නේ නිකන් රොකට් වගේ තමයි වැඩි වෙන්නේ. වොලියුම් එකයි ප්‍රයිස් එකයි දෙකම වැඩි වෙනවා. අපි ඩිප් එකත් පොඩ්ඩක් බලමු. ටොප් 10 ෂෙයා වොලියුම් වල තියෙන හින්දා ඩිප් ප්‍රොඩක්ට් PLC ගත්තොත් එම ඒක නම් ඔයගොල්ලන්ට බලන්න මේ අද තමයි රෙකෝඩ් දීලා තියෙන. එහෙම නැත්නම් සෙල් පැත්තට තමයි දීලා තියෙන. හැබැයි අද මෙන්න මෙතන ඔයගොල්ලන්ට බලන්න ඔන්න මෙන්න අවශ්‍යයි තියෙන MACD හුක් එක වදින්න. RSI එක පොසිටිව් පැත්තට දින. OBV එක දැන් මෙන්න මේ හැදි ගත්තුවේ සෙල් කළා ලොකු වොලියුම් වලින් දැන් ඔන්න ආයේ සැචුරේට් කරලා තියෙනවා වගේ ගතියක් වෙනවා. මේ හැදි ආයේ පොඩ්ඩක් ලොකු වොලියුම් වලින් බයි කරනවා කියලා මෙතන කාලෙකට පස්සේ ලොකු වොලියුම් එකක් අද වැදිලා තියෙන ඩිප් එකට.
හරි අපි ඔප්ටන් ජයා වොලියම් සර් තව ගත්තොත් එහෙම ද කින්ස්බරි එකේ ක්‍රොසින් එකක් ගිහලා තිනවා ගලදාරි හොටෙල් එක උගලට පේන ඇති කාලෙකට පස්සේ ඔන්න ලොකු ට්‍රේඩ් එකක් ගිහිල්ලා තිනවා. ඒතකොට ගලදාරි හොටෙල් එකට නම් ට්‍රේඩ් එකෙන්න හේතුව ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේ දවස්වල තියෙන ක්‍රිකට් කුසලානය ඒකත් එක්ක ඒෂියා කප් එක දින ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒකත් එක්ක ෆොරිනර්ස් ලාගෙන් පිරි ඉතිරි ගිහිල්ලා තිනවා ගලදාරිගේ වැඩ කරන හරි ඉන්නරි කවුරු ඉන්නව නම් දාන්න කමෙන්ට් එකක්. මම දන්නේ ඉතින් සිනමන් ග්‍රෑන්ඩ් එක ගලදාරිකේම සම්පූර්ණම රූම්ස් බුක් කරලා තියෙන්නේ. VHL එක අපි වන්නම් බලමු මේක කොහොමද ටෙක්නිකල් කියලා. මේවා තමයි හේතු යාරුනේ. ඇත්තටම මේ ලෝකේ තියෙන සිද්ධීන් තියෙන සමහර දේවල් සිද්ධ වෙනවා අපි දන්නේ නැහැ මොකද කියලා. සමහර දේවල් අපි දන්නවා ඒකට සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට දැන් මේ වගේ දේවල් මොකක් හරි මාකට් එකේ වුණාම ඔයගොල්ලෝ හොයලා බලන්න මේ හැම එකකටම හේතුවක් තියෙන අර බුද්ධාගමේ හේතුඵල ධර්ම වගේ. අපි අර කලින් දවස් කිව්වා මාකට් එක වැටුනේ ඇයි කියලා. අපි කිව්වා එතකොට සුද්ධවට උඩ යන්නේ නැත්ටි ඇයි මාකට් කියලා. දැන් ඔන්න අපි කියනවා දැන් ඔන්න හෝටල් සෙක්ටර් එකට මෙන්න ආකර්ෂණය ඇහිලා තියෙනවා කියලා. එතකොට ඒත් එක්කම ඇයි මේ ගලදාරේ වැඩි වුණේ කියලා හැමෝටම හොයාගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලන්ට පේන ඇති බයි හොක් එක MACD වල ඇදලා තියෙනවා. ඒත් එක්කම මේක ලොකු වොලියුම් එකකින් කියලා දෙනවා. හුඟක් කරලා දැනනවා කියනවා හොටෙල් වල රැල්ලක් පටන් ගන්නකොට ඔයගොල්ලෝ බාන්න බෑ. මං කියන්නේ මතකෙන් පාස් ඩේටා වලින් ගලදාරි එක තමයි මුල්ම වදින්නේ සාමාන්‍ය ලොකුට. ඒ කියන්නේ ගොඩක් හැදන්නේ මේ කොළඹ හදේ තියෙන හෝටල් වලින් මේ ඔයගොල්ලන්ට මම මේ ඔන්න පිටිපස්සට ගිහිල්ලා පේනන මේ බාන රැල්ලක් පටන් ගත්ත හැම කාලෙම මෙන්න මේ හැටි වගේ බාන මට මතකෙද නේද? ගලදාරියකට මේ වගේ එකක් පැදිලා තමයි පටන් ගත්තේ හෝටල් වලට. ඒතකොට මම මේ බයිසල් රෙකමෙන්ඩේෂන් කරන්නේ. හැබැයි අපි හැමෝම දන්නවා ටෙක්නිකලි ගත්තොත් ෆන්ඩමෙන්ටලි ගත්තොත් කාලෙකට පස්සේ හෝටල් වලට මිනිස්සු එන එකත් එක්ක මම ඔයගොල්ලන්ට දෙන න්ියුස් ටිකත් එක්ක පෙන්නන්නම්. මම මේ කියන්නේ ගලදාරිය ගන්න කියලා ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න හොඳ හෝටල් තියෙනවා නම් හොඳ හෝටල් එකක් ගන්නවද නැද්ද කියන එක ඔයගොල්ලෝ තීරණය කරන්න. ඒ වගේ ඩීටේල් ගිහිල්ලා බලන්න. අපි හොටෙල් ගැන වීඩියෝ කරන්න නෑ එකක්වත්. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න ඒවා ගැන කරපු YouTube වීඩියෝස් ගැන ඒවා ගිහිල්ලා ඊටර් බලන්න. ඔයගොල්ලෝ හොටෙල් ගන්න නම් ගන්න. මම නම් සාමාන්‍ය ප්‍රතිපත්ති එක හොටෙල් බිල දී ගන්න. ඒකයි මම වීඩියෝ කරන්නේ නැත්තේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම top 10 ශාවලින් බලන ඊළඟට තියෙනවා අගරපතාන. මම හිතන්නේ මේක දිගටම ගියා අලුතෙන් IPA මේ ආපු කම්පැනි එක. ඊට පස්සේ distillers කම්පැනි එක මේකත් මම කරන්න ටිකක් ඕගොල්ලෝ දන්නා. K-zone එක. උදේ K-zone එක තද ඇහිල්ල තියෙනවා ස්ක්‍රැප් එක LOFC එක ඩිප් ප්‍රොඩක්ට් එක. මම හිතන්නේ මේකෙන් වැඩගත්ම ටිකේ අපි ටෙක්නිකල් ඇනලිස්ට් එක කරා. top 10 turnover එක තුඩින් මිල GT එක. ඊට පස්සේ ටෝකියෝ එක ඇහිල්ල තියෙනවා. ඊට පස්සේ ඩිස්ට්‍රිබියුටර්ස් කම්පැනි එක ඇහිල්ල තිනා. කැපිටල් ලයින්ස් ඇහිල්ල තිනා. LIOC එක ඇහිල්ල තිනා. LIOC ගැන අපි සවිස්තර වීඩියෝ එකක් කරනවා. හෙට රෑ 9ට හැමෝම රැඳි සිටින්න. අපි ගොඩාක් ඩීටේල් මේ ගැන හොයලා තිනා. සිපෙක් අලුතෙන් ආපු එක කොට මේ ඔක්කෙන් මොනවද දෙන්නේ කියලා හෙට දවසේ දිහා බලන්න එක. ගලදාරි හොටෙල් එක ටිප් ප්‍රොඩක්ට් එක. ඊට පස්සේ ඒෂියන් හොටෙල් එක ස්කන් ස්පේස් එක තියෙන කින්ස්බරි එකේ ක්‍රෝසින් එකක් ගිහලා තියෙනවා. කින්ස්බරි එකත් බලන හොටෙල් එකක්. ඉතින් මේ හෝටල් වලට උගන්න බෑ නැති top 10 share volumes වල උඩම තියෙනවා හෝටල් කීපයක්. එතකොට මම අර අපි සෙක්ටර් ලිස්ට් එකට ගිහලා බලමු. පොඩ්ඩක් top 10 loser loss ලෝස් වෙච්ච අය කවුද කියලා ලොසස් ලාත් වෙන බලාගෙන යන් පොඩ්ඩක්. මේක සමහර අය කැමති, ඕගොල්ලෝ අකමැති වෙන්න පුළුවන්. සමහරු කැමති මේක බලන්න ඕන කියලා කියන එක මම දාගෙන යන කමෙන්ට් වලදී. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් බලාගෙන යන්න. මේ වීඩියෝ එකෙන් විතරක් මාකට් එක බලන අය ඉන්නවා ඇත්තටම. 1000ක් බලන අයාලුනේ අමතක කරන්න එපා. අපි මේ YouTube එකේ 1355ක් පෙරේදා බැලුවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කොච්චර අපේ මේකෙන් මිනිස්සුන්ට උදව්වක් වෙලා තියෙනවද කියලා. හරි මේක මම යනවත් එක්කම ඔයගොල්ලන්ට කතා කරන්න ඕනේ. යාළුනේ කමෙන්ට් අරගෙන අනිවාර්යෙන් දාගෙන යන්න. 10 දෙනාගෙම මම බලාපොරොත්තු වෙනවා කමෙන්ට් එකක් ලැබෙයි කියලා. එතකොට මෙන්න බලන්න ෆුඩ් ඇන් බේවරේජ් හැමෝම අහුවනේ අපේ වතු ටික නะ කීයද කියලා. හොඳ දැන් අද දවසේ ගත්තොත් වතු වලත් පොඩි රැල්ලක් ඇහිලා තිනවා කියලා අපිට පේනවා. මේක නිකන් මේ වලින් මේ දත්ත වලින් බලන හැම ඒ කියන්නේ ෆුඩ් ඇන් බේවරේජ් වලට අදාළ ඒවා ඊට පස්සේ මේ හැම කම්පැනි එකක් මගේ 80% වගේ ගත්තොත් කොළපාටින් දෙන්නේ හොඳ බුල් ට්‍රෙන්ඩ් එකකට ඇහිලා තියෙනවා. හරි අපි ඊට පස්සේ යමු කන්සියුමර් ඩියේ සර්විස් නේ අපේ හොටෙල් එකේම දිනේ. දැන් හොටෙල් වල ගත්තත් ඕගොල්ලන්ට පේනවා ඇති මේ පැහැදිලිවම කොළපාටක් තියෙනවා ගොඩක් හොටෙල් වලට වැදිලා. එතකොට ඉතින් ඒකෙන් තමයි අපි කියන්නේ හෝටල් රැල්ලක්ද මේ වරැල්ලක්ද කියලා. එතන හොටෙල් වලට නම් දැන් අපි වතු සමාගම් වලට නම් ඉහළ යන්න භූමියේ සාධක නැහැ. ඇත්තටම අපිට පේන්නේ හැම භූමියේ සාධක ලොකුට නැහැ. අපි දැන් ඊයේත් සෙන්නෝ අයෝස් එකක් රබර් වලට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට කටු පොල් එහෙම නැත්තම් ෆාම් මොයිල් වල ප්‍රයිස් එක අඩු වෙලා තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. නමුත් දැන් හොටෙල් වලට නම් ෆන්ඩමෙන්ටල් භූමියේ හේතුවක් තියෙනවා උඩ යන්න. යුටිලිටීස් ගත්ත යුටිලිටීස් වලත් වෙනසක් නැහැ. අපි බැංක් ෆයිනන්ස් හැමදාම බලමු. බැංක් තමයි දැකලා 10 ක් විතර වර්ධනයක් තියෙනවා. 50ට 50 වගේ බැංක්ස් වල වර්ධනයක් තියෙනවා.
ෆයිනෑන්ස් ටිකක් චුට්ටක් බලන්න ෆයිනෑන්ස් වල ෆයිනෑන්ස් වල පැහැදිලි වර්ධනයක් වේගෙන යනවා කියලා අපිට වෙනවා 60%ක් විතර ෆයිනෑන්ස් සෙක්ටර් එක අද දවසේ ඉම්ප්‍රූව් වෙලා තියෙනවා අපි ඉන්ෂුරන්ස් බලාගෙන සෙක්ටර් එක යන සමහර අය ඉල්ලති මෙන්න මේ අපේ ඕනර් ලිස්ට් එක කරන්න එපා කියලා නේද මම නම් කැමතියි මොකද ඕනර් පේනදී අද දවසේ මේ ධම්මික පෙරළ මහත්මයාගේ ෂෙයාර් ස්ටික් ගත්තොත් බහුතරයක් රතු පාටලා තියෙනවා එතකොට ධම්මික පෙරළක තියෙන මොනවද මැනුෆැක්චරින් වැඩිපුර තියෙනවා එතකොට ඒ වගේම ප්ලාන්ටේෂන් හොටෙල් ටිකක් තියෙනවා ඉතින් ඒවා පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ තිකින ගන්න මේක අදේ පයි කොට ඔයගොල්ලන්ට පස්සේ කරක තේරෙයි ඇයි බලන්න කියලා ඔයගොල්ලෝ මැචුවරිටි එකට එනවත් එක්ක හරි යද්දේගේ මහත්මයාගේ මේ ප්ලාන්ටේෂන් ටික තමයි යද්දේගේ මහත්මයාගේ වැඩිපුර තියෙන්නේ එතකොට ඔයගොල්ලන්ට පේනදි ප්ලාන්ටේෂන් වැඩි වෙනවා කියන්නේ යද්දේගේ මහත්මයාගේ හොඳ ගතියක් එනවා හරි ඊපස්සේ ස්චාර මහත්මයා ගත්තොත් එනේ ආගේ නම් බැංකු වැඩිපුර තියෙන අපි දැන් පෝට්ෆෝලියෝ එකක් ගත්තම अशोक पत्र के महत्व के दिन रोहल तमाय बड़ी प्रति है ने रोहल में किला क्या ने बै आगे होटल लिया में आती है ना वा इंश्योरेंस ती है ना वा आज ये हॉस्पिटल आज कर से जगल अब जन लोग को मैं यार तमाय आई थी देवर के लिए वेला मेट का अभी मित्र ने हम टक गाला अभी न्यूज़ टी का बाल में आने दापी मुटी मैं उनको तो डक क्या कमेटी सीएससी में उनके रांती में टेने वाटे तो उनका गोल्ड डॉलर का गातो तेरे रुपया दोनसी विषय देख का वाके तीन ने गोल्ड प्राइस का एक एक लाख से हट एक दा को गेट गोल्ड प्राइस का ठीक आप वैली रामे एक लाख से हट दा है वाके नेवती रहती है ना ये वाके मैंने मैं न्यूज़ से कहता है मैं क्यों यानी तक का 3 days फर्स्ट 3 days वाला न्यूज़ से मतलब नया उन्होंने मैं डिटेल कौन नंबर आना पी डेली एफटीए के तीन ने तरह वापिस डाला तीन आपे फेसबुक चैनल के साथ ट्विटर अकाउंट के में तीन आपे ट्विटर का श्यामागढ़ फुल सिंह है फेसबुक चैनल के मैं देखिए मैं मेरा डिटेल डाल तीन मैं न्यूज़ रूम का दोपहर मटे क्या बैरी ना मैं हाइलाइट्स टिक इतना किया ना वो का मैं कल लांगे याद टूरिस्ट लाइन लेती ना पालेवेनी दावास तूने दे कलोस दाहक की तरह तो ने मैं मेरे कोटा बिसी अट दाहक कहीं लग लन तीबा मटा मतलब ना प्रवृत्ति तीबे कोटन अंदर के लिए वाला तो कोटे तिंग ओके तमाई बैंक कोल टेन वाला इन नतीय ने का हरे अपे टक गाले की होते हैं अलग दस बीन आती होंदा बुलिश ट्रेंड का डे चार्ट टेक गत तो पिन ना सी एस सी के न्यूज टिकट की होते हैं मैं जनरल मीटिंग टिके नंग खाता करने अपॉइंटमेंट ऑफ डायरेक्टर्स उत्तर कोड खाता करने आवश्यक टिक वितर कब बालम ने दाट्टे वेनी दाद दाव से दीपुआ हम विशेष गिरी पर डायरेक्टर का तो हॉर्न प्लांटेशन ने की टिकट कन्वीनियंट फूड सोवे आगे तीनों सर क्यूरेट टू द शेयर होल्डर अनिक कोई ये तो मैं तीन हरी एना सिलना बिसरना प्रार्थना करना